ලංකාවේ හොඳ අස්වැන්න සඳහා මූලිකවම අපි කරන්න ඕනේ දොඩම් පෙළේ නිවැරදි ආකාරයෙන් සංස්ථාපනය කරගන්න එක. දොඩම් වගාවේ සාමාන්‍ය පරතරය විදිහට යන්නේ මීටර 4න් 4 පරතරය. මීටර 4න් 4 පරතරයට අඩි 2 සහ ගැඹුර අඩි 2 වලක් තමයි දොඩම් පැලයක් සංස්ථාපනයේදී අපි යොදාගන්නේ. අඩි 2ක් හරගත්ත දොඩම් පැලයක් සංස්ථාපනය කරන වලකට යටටම මතු පිට පස් තට්ටුවක් සහ ඒ මතින් මේ කොම්පෝස්ට් හෝ ගොම පොහොර තට්ටුවක් දාලා මූල මණ්ඩලය පිටින ප්‍රදේශයට පොහොර මිශ්‍රණයක් දාන්න ඕනේ. දවස් දෙකකට පෙර සකස් කරගත් වල තමයි දැන් මේ විදිහට බහැලා දකින්න තියෙන්නේ. මෙතන නිවර්දිව පළතුරු දොඩම් පැලේ සිටවන්නේ කොහොමද කියලා නිවර්දි තාක්ෂණ කරුණු අපිට කියලා දෙන්නේ හොරණ පළතුරු පරීක්ෂණ ආයතනයේ සහකාර අධ්‍යක්ෂකතුමිය. අපි බලමු එහෙනම් කොහොමද හිටවන්නේ කියලා. මෙතන වල මැද වල හරි ගස්ස ගන්න අඟල් 6ක්. ඒ කියන්නේ අඟල් 6ක් කියන්නේ මේ බඳුනේ පස්සේ අත වෙලා තියෙන මට්ටමට අපැලෙත් ස්ථාපනය කරන්න ඕනේ. අපි දැන් පොලිතින් එක අයින් කරනවා. අයින් කරලා ඉවර වෙලා ඊළඟට වැඩි අනවශ්‍ය මුල් ටික රෝල් වෙලා තියෙන මුළු චෙකටියරකින් අයින් කරනවා. අයින් කරලා දැන් ඔයාලට පේනවා ඇති මේ මුල් ටික එකට එකතු වෙලා වගේ තියෙන මේ පොට් එකේ තිබිලා බඳුන තිබිලා. අපි ඒකෙන්ද පොඩ්ඩක් ලිහිල් කරනවා අපේ අලුත් භූමියට ඒක සම්බන්ධ වීම සඳහා. ඊට පස්සේ අපි පස්සේ ඒ මට්ටමට තමයි යට වෙන්න ඕනේ. අපි පැලේ සංස්ථාපනය කරලා ඉවර වෙලා වතුර ටිකකුත් දාන්න. මේක කෙලින් නැතුව පැත්තකට වගේ තිබුණා. අපි ආධාරකයක් හිටවලා ඒකෙන් සාදාගෙන ඉමු සිදු කරනවා.